දෙදස් පහළවේ ජනවාරි මාසයේ අටවෙනිදා පැවති මැතිවරණයේදී මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තා. එදා ඒ ජයග්‍රහණය ලබන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනුත් විශාල වශයෙන් ඡන්දේ පාවිච්චි කළා කියන එක අමතක කරන්න එපා. මම දන්නවා ඒක හොඳටම. එදා තිබුණු ආණ්ඩුව පරාජය වෙන්න මූලික හේතු ගණනාවක් ඊට අවුරුදු දෙක තුනක සිට ගොඩ නැගුණා. පහුගිය ආණ්ඩුව 2015ට පෙර තිබුණු ආණ්ඩුව ජනාධිපති වර්ණයේදී පරාජය වෙන්න හේතු වූ කාරණා ගණනාවක් තුල පළමුව මූලික කාරණයක් තමයි පළාත් පාලන ආයතනවල සභාපතිවරු රාශියක් එදා කරන ලද වංචා දූෂණ සහ අසාධාරණකම් කියලා තමුන්නාන්සලා දන්නවා. ස්ත්‍රී දූෂණ, හොරකම්, මංකොල්ලකෑම්, මිනි මෙරුම් එදා සභාපතිවරු රාශියක් මේ රටේ කළා අපේ පක්ෂේ. එතන තමයි පක්ෂේ පරාජය වෙන්න මුල්ලුනේ. එතන තමයි පක්ෂේ අනාගතය පිළිබඳව අභියෝගාත්මක තත්ත්වයක් ඇති වුණේ. එවකට හිටපු නායකතුමාට මම කිව්වා මගේ නායකයාට එවකට හිටපු මේක බරපතල ප්‍රශ්නයක්. මේ වැරදි කරන්න දෙන්න බෑ. පක්ෂයේ විනය ක්‍රියාත්මක කරන්න ඕනේ. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. සභාපතිවරු සියලු දෙනා කොළඹට ගෙන්නුවා. මම හිටපු නායකතුමත් එක්ක කතාවක් කරලා කිව්වා එදා සභාපතිවරුන්ට මේ කරන වැරදි බරපතලයි. අපි පක්ෂ විනය ක්‍රියාත්මක කරනවා. රටේ පොදු නීතිය ක්‍රියාත්මක කරනවා. පක්ෂයේ ගෞරවය රැකගෙන ආණ්ඩුවේ ගෞරවය රැකගෙන ජනතාවාදී විදිහට මිනිසුන්ට ආදරය කළා ආයතනවල වැඩ කරන්න කියලා කිව්වා. නමුත් මං කනගාටු වෙනවා. හිටපු නායකතුමා මගේ කතාවෙන් පස්සේ සභාපතිවරුන්ට කතා කරලා කිව්වා ඔන්න ඔය තමුන්නාන්සලා කරගන්න දෙයක් හිමින් කරගන්න තමුන්නාන්සලා දැනගන්න ඕනේ කියලා කිව්වා.